ෝධී පනත් කෙටුම් පත පිළිබඳව ඉතාමත්ම කෙටියෙන් කියනව නං දීර්ග ඉතිහාසයක් මේ පනත් කෙතුුම් පටද කෙටුම් පතට තිබෙනවා. ජෑවර්ධන ජනාධිපතිතුමා ත්‍රස්ත විරෝධී පනත තාවකාලික විදිවිධාන පනතක් විදියට එක්දස් නමසය හැත්ත නමේදී හඳුන් වලදුන්නේ අපේ රටේ ඉතා බරපතල ත්‍රස්ථවාදයක් ක්‍රියාත්මක වීම ආරම්භවන ොෙද. පනත දැඩි ලෙස භාවිතා කරපු නිසා තමයි මේ රටේ ත්‍රස්තවාදය අවසං කරන්නට හිටපු රාජ්‍යනායකවරුන්ට සහ ත්‍රවිධහමුදාවට හැකි අවලබුණේ මේ යුද්ධය අවසන් වුණට පස්සේ ත්‍රස්තවාදය වැලැවීමේ පනත අයුතු ලෙස දේශපාලන අරමුණ වෙනුවෙන් භාවිතා කරනවා කියලා දැඩි විවේචනයක් සමාජය තුළ ඇතිවනා. ඒක දේශී වශයෙන් සහත් ජාත්‍යන්තර වශයෙන් දෙවිදිටම සිද්ධ වන දෙයක්. සම අවස්ථාවලදී ඒ පිළිබඳව ඉදිරිපත්කරපු හෝදනා සාධාරණ හේතුන් මත සිදු කරයි කියන කාරණෙක් අපි දැක්ල තියෙනවා. එතුොට මේ පනත වෙනස්වෙන් ඕනයි කියලා දැඩි ලෙස සමාජයේ ඉල්ලේ මක් පැවතුනා විශේෂයෙන්ම දේශපාලද දේශපාලච්නි විදියට විපක්ෂ ඉන්න හැමදාම මේේක වෙනස් කරන්න කෙළල්ලනවා අන්ඩු බලේටාවට පස්සේක වෙනස් කරන්නේ නෑ විපක්ෂන් ඉන්නකොට විතරයි මේ වගේ ඉල්ලිම් කරන්නේ. කෝම නම තපිත් කල්පනා කර මේ ත්‍රස්ථවාදය අවස්සන් වනාට පස්සේ මෙරටේ ජනමාර්ගික නැතං සංහිදියාවක් ඇති කිරීම සඳහා යන ගමනෙදී මේ සඳහා අවශ්‍ය සුදුසු වෙනස්කන් සිදුකරන්න්න ඕන කෙලා. දෙදස් පහළවේදී යහපාල නාණ්ඩුව ආරම්භ වුණ අවස්ථාවේදී අපේ රටේ ආර්ථික වශයෙන් බරපතලකාරි තත්ත්වයකට රට තල්ලු එමෙන් පැවැවතුුණ ඒ අවස්ථවිදි තමයි එක්සත් ජාතින්ගේ මානහිමිකං කොමිසමට ජිනිවාවල නොෙකුත් චෝදනා අපේ රට විරුද්ධව ඉදිරිපත් වුණ අපේ රටට ලබා අදිල තිබුණු GSP සහනය වගේ සහන අපිට අහිමි කරල තිබුණ රෝපයට මත්්‍යාපනායනය අපිට තානන් කරලා තිබුණා ඒවගේ අපිට ජාත්‍යන්තරයෙන් උද උපකාරගන්න බැරි තත්ත්වයකට යම් යම් හේතුන් මත රට පත්වල තිබුණා ඊටත් බඩාබායනක තත්ත්වයක් තිබුණ මේ රටේ යුද්‍යවසන් කිරීමට දායක වූ නායකීන්ට ත්‍රීධ හමුදානායකින්ට හමුදාපතිවරුන්ට ජාත්‍යන්තර යුද අධිකරණයකට ගෙනහිල්ල චෝදනා අඉදිරිපත් කළ දඩුවන්දන්න ඕනේ කියලත් ්‍යාපෘතික්‍රියාත්මක වුණ සියල්ල සම්බන්ධව සාකච්ඡා කරල්ලා ජාත්‍යන්තර වශයු දශය වශයනුත් මෙරට අවශ්‍ය නීති ප්‍රතිසංස් කරම කටයුතු කිරීම රම්භ කර ඒ කටයුතු යම් ප්‍රමාණයකට සිදු කරපුනි ශාපිට දාසය වශරදි ජSP සහනය මත් ස්‍යපනයන අවසරය වගේ දේවල් ලබාගන්නත් පුළුවන්ගුණා ආර්ථිකය ගොඩගීම සඳහා එතුට මේ ත්‍රස්ථවාදය වැලැක මේ පනත වෙනුවට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන ගමන්ම ජනතාවගේ මූලික යිතිවාසිකං උල්ලංගනය නෝනාකාරයේ ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතිී නොල්ලට අනුක් උූලව අලුත් පනත් කෙටුම්පතක් අපි කෙටුම්පත් කරන්න ආරම්භ කරේ දෙදස් පාලව අවුරුද්දේ. ඒ වගේම අපි රටට තිබුණු බරපතල අනික් චෝදනා තමයි මේ රාජ්‍යන්සේ පවතින දූෂණ. දස් සතරය අවරදධය අපි එක්සත් ජාතීයන්ගේ දූෂයන විරෝධී ප්‍රච්චප්තියට එකංගතාව පලකරපු සාමාජික රටක්්බවට පත්වන දෙදස් පහළොේද අපි ඒ පනතත් කෙටුම්පත් චරි මාරම්භ කර පනත් කෙටුම්පත් දෙකම දෙදන්ස් දහට වෙනකොට කෙටුම්පත් කළ අවසංගුණ ත්‍රස්ථවාද වැලැක්කි මේ පනත සම්බාද්ධ විශේෂයෙන්ම කියන් ඕෝන එය එවකට කැබිට් මන්ඩල්ලේටි දිරිපත් කරා අද ඉන්න විපක්ෂනායකතුමා ප්‍රමුඛය ද ආණ්ඩුවේ හමාත්‍ය මණ්ඩලේ හිට පුදවිය මෙ අනුමත කරා. එවගේම එදා ආණ්ඩුවයි හිටපු මන්ත්‍රීවුරු සියලු දෙනා මෙ අනුමත කරා මෙ පනත් කෙටුම් පත අපි ශ්‍රී ලංකා නීතිච්ඥ සංගමයට දුන්න අධ්‍යයනය කරන්න ජනාධිපති නීතිච්චරු දාශය දෙනෙක්ගේ හමිටු අපපත් කරා කමිුව පිටු ස්පා වාර්තාවක් අපිට දීලා තියෙනවා මේ පිළබඳව කතා කරන ජනාධිපති නීතිඥ නීතිඥ සගමයේ හිටපු සභාපතිස් සාලිය පිරිස් මාත්මයත් මේ කමිටුවේ සාමාජිකෙක් ඉදිරී හිටිය එතකොට ඒ සම්බන්ධව යම්යම් සුළු වෙනස්කිරීම් සහිත ජෝජනාවලයක් මගින් ඒ අනුමත කිරමක් කරලා තියනවා. ඉස මේ පාර්ලිමයන්තුට ඉදිරිපත් කරාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරනය අභියෝගයට ලක්වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යම් නිර්ණායකයන් අපිට ලබාදීල තියෙනවා මේ පනත අනුමත කරල තියෙනවා යම් යම් වෙනස්කං යෝජනා කරලා තියෙනවා. ඒක ඇතිබේ නික යෝජනාවක් උදාහරණයකට ගත්තොත් ත්‍රස්ථවාදිි ක්‍රියා සම්බන්ධව අපි පනත්කෙටුම් පතේ සඳහන්කරේ වසර බිස්්ස නොයික්මවන සිරද්ඩුවමක් පමණයි. ්‍රෂ්ාධිරයකිවවා ඒවාගේ නීති අප රටේ පනුවන්න බෑ සාමාන්‍ය නීති යටතේ මරණය දණඩනය දෙන්න ඕන වරදක් සිදුකර පොහම හට මරනියය දණ්ඩනයදෙනවනන් ත්‍රස්ථවාදය පනත්තේ යට තෙත් ඒ දඩුවම්ම දෙඩෝන කියලා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය ඒවාගේ නිර්ණායක ගණනාවක් දීලතියෙනවා. එක්කම ජනක් දිශල්ල මැතිතුමා ශ්‍රෂ්ඨාධිකරන විනිසුරුතුමාගේ සභාපතිත්වෙන් යුතුව පාස්කු විරිදා. ප්‍රාරය සම්බන්ධව කොමිෂන් සභාවක් පත් කරලා දීර්ග කරුණු පැහදිි සාක්ෂි ලබාගැෙනීමෙන් අනතුරුව නිර්දේශ ලබාදීල තියෙනවා ඒ නිර්දේශවල තියෙන්නේ දැනට තිබෙන ස්‍රස්ථවාදය වැක්ක මේ පනතේ සුරූපය මීට වැඩිය දැඩි කරන්න ඕන කියලා එතු මේ සියලු දේවල් අපි ඒකරාශි කරලා මේ අධ්‍යයනයක් අපි සිද්ධ කර විශේෂම දෙදස් පහළවේ ජනමාරි අටවිනි දැන් පස්ස අපි තීන්ද කරති වන ත්‍රස්වාදය වැැක්වීමම පනත ඇටේ කවුරුවත් අඩන ගොඩ ගන්න නැකෙල කැන බරපතල දස්වාදී ක්‍රියාවක් සිදධ වෙන්නේ නැත්තන් රටේ සාමාන්‍ය නීතිය ප්‍රියාත්මක කරන්න හැකිියාවතිය ොනම් අපි මොම ඉතුවක් නිසාවත් මේ ක්‍රියාත්ම කරන්න නෑකෙල. යනුව දෙදස් දහනමේ අප්‍රල් මාසසි විශෂයක්වෙ නිදා ස්කවිරිද ප්‍රහාරය සිද්ධ වෙන තෙක්ම මේ පන තැර දෙ කවරුවත්ඩන් ගොට ගත්තෙ නැෑ. එතකොට රටේ ලොකු කතිකාවතක් ඇතිවුන මේ ත්‍රස්ථවාදය වැැක්වීමේ නීති ලිහිල් කරන්නවේ ඕන දැඩි කරන්න කියලා. ඒකම තමයි බල පැවි දෙදස්ථානය ජනාධිපතිවරණේද පවා ඔබට මතකැදී ගොටාබෙරාජ පක් සපේක්ෂකතුමාගෙන් මුළු රටේම ජනතාව යන තැනිල්ලු අපිට ජාතික රක්ෂාව. අපට රස්සාාට නේ ක්ඩ නවේ අපිට ඕන ජාති රක්ෂාවයකතයි මාතෘකා මේ ගටේ දශපානය දිසාශනතිය වෙනස් කරන්න බලපාපු කාරණය ඉති මේ ජාතික ආරක්ෂාව පැත්තකට තියලා අපිට මානහිමිකන් රකින්නත් බෑ ලෝක ඕනම රටක් ත්‍රස්තවාදය වැලැක්කීම පිණිස නීතියක් සම්පාදනය කරනකොට අනුගමනය කරන්නේ එකම එක නිර්ණයිකයක් ඒ නිර්නායකය තමයි ඒ පැත්තකින් අපි ආණඩු ක්‍රම විවස්ථාවෙන් සහතිකඇත් දෙෙනවා ආණ්ඩුවක්විදියට රටේ ජනතාවගේ ජීවිත අරක්ෂා කරනවා රටේ බෞමික කණ්ඩතාව ආරක්ෂා කරනවා ජනතාවගේ රටේ ස්වයිරීභාවය ආරක්ෂා කරනවා රටේ දේපළ සම්ප ආරක්ෂා කරනවා ආණ්ඩුවක් ඕන එකට එතොට ආ්ඩුව ඒ වගකීම ඉටු කරන ගම ආ්ඩුවට යුතුකමුත්තිය. යුතුකම මයි ජනතාවගේ මූලික අයිතිවාසසිකං ආරක්ෂ කරන. ඒකට වෙනම පරරික්ෂය දැත්වයෙනවා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යාමය මේ අදහස ෘර්තිය සමිතිවල නියල එන්න තිබෙන අදහස නිදහස. එදො මේ තරාද මේ පැත් දාලා කිරල බල තමයි ඕනුම ටක් මේ නීතිය දන්න. එක පැත්තකින් ප්‍රමුඛකාරය ජනතාවගේ ජීවිතා රක්ෂා කරනවා අනි පැත්තෙන් නීතිය ක්‍රියාත්මකයෙන කොට ජනතාවට කැපිටන එකටුතු කරන්න ඇධිරන තීන්දු දෙන්න කලින් හැම කෙනෙක්කුටම අදාළ වෙන්නේ නිර්දශීත්වය පපුූරණනිිකනේ. නිසි බලය ඇති අධිරණයක් මගින් යම් තැනැත්තෙක් යම් වරදකට වැරදිකරුවෙක් බවට තීන්දුවක් ලබා දෙනතෙක් ඕන ෑම පුද්ජලයෙක්. සැකකරුවන් චෝදතය නැතුළුව නිර්දෝෂී පුද්ජලයන්සේ නීතිය පූර්නිගමනය කරනවා. අධිකරණෑ පොලිසිියක් රාජකාරරි කරන්න ඕන තීන්දුව දෙනකම් ඔය පූර නිගණ ඔලයුතුයගෙන ද ඒක නිසා අපිට අපේ යුතු කම තමයි මුලික මිනිස්සායිතිවාශකං ආරක්ෂාාවෙන විදිහයට නිතිය ක්‍රියාත්මක කරන එක. ඇත මේ සම්බන්ධව බරපතල චෝදනා දෙකක් තමයි තිබුණේ. දේශය සහ ජාත්‍යන්තර වශයෙන් අපිට තිබුණ බරපතල චෝදනා දෙකක් පළවෙනික රැඳවන් ියෝග නියකුත් කිරීම රැඳඋන් නියෝග නිකුත් කිරීම බලයතියනේ ආරක්ෂක ඇමතිට. අපේ රටේ ආණඩු ක්‍රම ්‍යවස්ථා නීතිය අනුව ආරක්ෂයක ඇමතිවරයා විය හැක්කේ ජනාධිපතිට පමණයි චතුර මේ තනතුරු දෙකම දේශපාලන තනතුරු නිසා මේ දේශපාලනයෙක් විසින් ගරැඳඋන් නියෝග නිකුත් රීම නිසා නීතිය එතන අවභාවිතවයිනවා කියන චෝදනාව බරපතර චෝදනාවක් විදියට තියෙනවා. දෙවැනි කාරණය තමයි පාපොච්චාරණයන් මත සූතිතයන් වරකරුවන් බවට පත් කරන එක. අටේ සාමාන්‍ය නීති අයටතේ අපි පොලිසියට ගිහිල්ලා කිව්වොත් එම මම අහවල් ල අපරාදේ සිද්ධ කරා කියලා පොලිස්ශිලධාරයා ඒ පොලිස්පොතේ වාර්තාකරොත් කටඋත්තරයක්විට සටහංකරොත් ඒ වර දහු කරපු බවට අධිකරණය පිළිගන්න. එැබැයි ත්‍රස්ථවාදය වැලැක්වම පනති ඇයට විතරයි. සාමාන්‍ය නීති අයට පිළිගන්න බෑ මොද පොලසිය ඇතුලට ගෙන හිල්ලා දාගත්තට පස්සේ පොලිසිය අපට ර්ජනය කරන්න පුළුවන් පහර දෙන්න පුළුවන් බය කරන්න්ඩ පුළුවන් නැත්තං අපිට මේක ඔබ නිදස්සෙනවා මෙන්න මේ ප්‍රකාශයක් දෙන්නෙ ලි රවට්ට අන්ඩ පුුවන් පොලසික්ක දොල්ත ඕොනයක් වන්න පුළුවන් ඒක නිසා තමයි ලෝක කිසිම රටක් මේ පොලිසිය ඇතුළේදි කරන පාපොච්චාරණ දඩුවන්දීම මේ වර්දට ඇඩමිසිබල් එවිටන්ස එකක් පිළිගත්ත සාක්ෂයක්ක් බවට පිගන්න නැත්තේ ්‍රස්වාද ලක්වීම පනත අඇතේ ලක ප්‍රටවල්ොල එක පිළියරන්තියන අපිරට පිාරග තියෙනනවා යන පහුගේ යුධ සමයේ විශේෂයෙන්ම ත්‍රස්ථවාට සම්බන්ධ වුණු තැනැත්තන්ගේ පාපොච්චාණයන් මත පවා අධිකරන තීන්දු දිීලතියනවා ඔවුන් ඒ අපරාධී සිද්ධ කරයි කියලා යනුව මේ මගින් අපි කරන මූලික වෙනස්ටන් මේ කාරණා දෙක සම්බන්ධව තමයි කරන්නේ ජනාධිපති නැත්තං ආරක්ෂක කෑමැති සතු ිට නෝඩ නැත්තං රඳවාලට තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂ කැමැතිකෙන් ඉවත් කරලා ඒක නියෝජ පොලිස්පතිවරයෙකුටට බාර දෙෙනවා නියෝජ්ජ පොලිස්පතිට ඉදිරිත් එච්ච කරුණු පිළිබඳව ඔහු සෑහමකට පත්වෙනවා නම් යම්පුද්ජලයෙක් යම් කිසි සාපරාධී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකරපු බවට ඔහුට ප්‍රමාණවත් සාක්ෂ තියෙනවා නම් පෑ විසිහතරක් ඇතුළට මහෙස්ත්‍රාත්වරයට කරුණු දිරිපත් කරලා ඔහු බලේ යනවා රදවා තබා ගැීමිනියෝග මාසතුනක කාලයක් සඳහනිකුත් කරන්න. එන් මාසතුනක කාලය තුළ පවා මහස්්‍රත්වරයට පූර දැනුන්දීමකින් තොරව හු රඳවාගෙන සිටින ස්ථානයට යන්න බලේතියනවා පරික්ෂා කරන්න බලේ තියනවා අධිකරන වෛදි නිලධාරිවරයාවෙතු යොමු කරලා වාර්තාගන්න බලේ තියෙනවා. මානොහිමිකං කොමිසමට පූර දැනන්දීමින් තොරෝ ෙහිල්ලා පරිීක්ෂා කරල්ලා. ඒවැනි සැකෑරොත් එක කතා කරන්න අවසරය තියෙනෝ මාස තුනෙන්ෙ හාට ඒ ඩිටන්ශන් නෝඩරය එක රඳ තැබ්දා ගැනීමේ නියෝගය තව මාස තුනක් විදියට උපරිම වශය මාස තුනකට යටත්ව අවුරුද්ධත් දක්වා නිකුත් දික්කිරමය බලය තියෙනවා හැබැයි නියෝන්්ජ පොලිස්පතිවරයකුට ඒ නියෝග නිකුත් කරන්න බෑ මහිස්ත්‍රත්වරගේ අවසර නැතු දන මහිස්ත්‍රත්වරයාගේ සෑහිමකට පත්වෙන වනං මේ තියෙන සාක්ෂි ප්‍රමාණවත් කියලා ස්ථවාදීක්‍රියාවක් සිදු කරපු බවට ය දික්කරන්නට පුළුවන්කම තිබෙනවා එතකොට අපි මෙතන කරලා තියන්නේ අර ආරක්ෂ කැමතිවරයා විසින් කරපු රාජකාරිය වගකීම පොලිස්පතිවරයෙකු වෙත නියෝජ පොලිස්පතිවරයෙකු වෙත පවරණු ලබනවා හැබැයි එහු ගනු ලබන සියල සියලුත් තීන්දු තීරණ අධිකරණය අධික්ෂණයට යටත්ව තමයි සිද්ධ කරන්න තොට මේ කරුණු දෙක සම්බන්ධව තමයි මේ පනත විශේෂයෙන්ම කෙටුම්පත් කරලා හදල තියෙන්නේ මේ පිළිබඳව හසල දැනීමක් තියෙන ශ්‍රී ලංකා නීතිච්ච සංගමී නියෝජනය වන ජනාධිපති නීතිච් නලින්ද ඉදතිශ්‍ය මහත්මයා නීතිපතිති පාර්තුමේන්තුවී ජෙෂ්ට අතිරේ සොලිෂට ජෙන්රල් ජනාධපති නීතිච්ච නෙරින් පුල්ලෙ මහත්මය ඇතුළු කණ්ඩායමක් විසින් මේ සියලු තත්ත්වය නද්‍යයන කරලා ලෝක අනිකුත් රටවල්ල තිබෙන නීති තත්වය නද්‍යනය කරලා තමයි මෙම කෙටුම් පත අපි සම්පාධනය කරලා තිබෙන්නේ ඉතාමත්ම ප්‍රගති සීලි විදියට මේ ඉදිරිපත් කරලා තියෙනවා ඇති මේ පිළිබඳව අපි දැක්කා සමරෞුදවිය මේ පනත්තේ යම්යන් තැන්වලින් තියනෙනවා දැන් මාධ්‍ය සම්බන්ධව තියෙනවා මාධ්‍ය තොරතුරු පිළිබඳව නීතිය ක්‍රාත්පක කරන්න පුළුවන් තැන් තියෙනවා ඒකම උද්ගෝෂණ කටයුතු සම්බන්ධව පනත්කෙටුම් පතේ යම් යන් තැන්ගොල සදාන් කරල තියෙනවා. ඇැබ මේ පනතේ දෙවන වගන්ති අපි පැහැදිලිව කියලා තියෙනවා මේ පනත අදාළ වෙන්නේ කාටද ද්‍රස්ථවාදී ක්‍රියා සිදුකරනු ලබනයට තුවැනි වගන්තිී කියෙනවා ද්‍රස්ථවාදී ක්‍රියාවිදියට අපි සලකන්න මුණුවද සාහියවට දෙන දඩුවම්. තට මේ පනතේ හැම වගන්තියක්ම තේරුම් කර්ඩඕන ර්ථනි රූපනය කරණ් ඕන මේ දෙක සහ තුන වගන්තිවල සඳහන් අර්ථනිරූපණයන් වලට යටත්ව ඒක නිසා අපේ ඉතාමත්ම වගකීමකින් යුතුව තමයි මේ පනත් කෙටුම්පත සම්පාදනය කරේ සමාජය තුළ විශාල භ්‍යක් ඇති කරලා තියෙනවා මේ අර්ගලකරුවෝ මර්ධනය කරන්්ඩ මේකගේ නවා මාධ්‍ය මර්ධනය කරන්න්නගේෙනවා ෘත්තිය සමිති මර්ධනය කර්ඩගේනවා කියලා මේ පනතබි දෙදස් පහළවේ කෙටුම්පත් කරන්න ආරම්භ කරන කකොට කමිටු පත් කරනකොට ට අරගලය ගැ කවුරුත් කතා කරන දැන්ගේ අවරුදු අටකට කලින් පටන් ගත්තේ. අනිත් ඔයි කියටක ඔක්කොම ඕනම් දැන් කරන්න පුළුවන්. ඔය බෘතිය සමිති මර්ධනය කරනේවා ස්ථාන තහනම් කරනේවා මාධ්‍ය මර්ධනය කරනවා කොපිට ොතොරටි කෙක් බලයලත් ඉල්ලධර පත් කර හැම ප්‍රෘතියක් මගගේ අවසසාර ගන්ඩෝන මෙ වර්තමානය තියන පනතයට තේවා කරන්න පුුවන්. ඔයි කියන ක්කොම කරන්න පුුවන් වර්තමාන තියන පනතයට. අලත් පත් කෙටුම් පතින් කරලා ති හැිය ඉවත් කලා තියෙන. එක ආරක්ෂ කැමතිවරයට නිලදා රජයේ පොලිසියට නිලධාරීන්ට ඕනුවිදියට කරන්න බෑ ව්‍යවස්ථාමය ලෙස ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා තුළ නේවන ආකාරයට ජනතාවගේ මූලික අයිතිවාංසිිකං උල්ලඟගෙනවීම ප්‍රස්ථවාදය කරනාගේ අයිතිවවාංකං උල්න්ගෙනවීම ොලක්වන්න අපිට බෑඒ අයිතියක් නෙවෙයි අපරාධකාරීන්ට අයිතියක් නෑනේ අප්‍රාධ කරන්න බලපත්‍රයක්ත් දිල නෑනේ මෙතැන තියන ප්‍රශ්නේ ක් දෙනෙක්ින්න්නවා ද්‍රස්ථවාදීන්ගේ යිතිය වෙනෙන් කතා කරන්න රට සයට එකට අඩු ජනගහනයෙන් හඩක් තියන කණ්ඩායමක්කිඉන්නවා ත්‍රස්ථවාදී වෙනුවෙන් පිෙනීහිටින පුළුවන් මුළු ලෝකෙට මැහෙන්න කතා කරන්න පුුවන් හැබැයි ත්‍රස්ථවාදයට විරුද්ධ අපේ ජවිත රැකිෙන්න්න ඕනේ කියල විශ්වාස කරන අසරන ජනතාවගේට අනුනම එකගේ අයිතිවන්සිකම්ගින් එකකොල කතා කරන්න හමරලාට සමර මාධ්‍යත්ය පිළිබඳව නිහට ප්‍රතිපත්වයක් අනුගමනය කරනවා. එනිසා ආණ්ඩු අක්විදියට අපිට ජනතාවගේ ජීවිත බේලාල දෙන්න බැනම් ආරක්ෂරල දෙන්න බැනම් අපි අනිත්‍යව කර ඇති වටන මේ මූලිකයිතිවාකන් තියෙන්නේ මැරිච්ච මිනිසුගේ අයිතිවාසිකං ආරක්ෂා කරන්න නෙවයි. ජීවත්තෙන මිනිසුන්ගේ මූලික අයිතිවාසිකන් ආරක්ෂා කරන්න. අනිත්ත්‍යක මේ ඉදිරිපත් කරන තර්කය අපිට පොලසිය විශ්වාසන මහහිස්්‍රාතවරට ගහිල්ලලා නියෝගලබාගන්න එක විශවාසනෑ. පොලිසිත් විශ්වාස නැත්තං. මහිස්ත්‍රාතුරුන්ගේ අධික්‍ෂණයත් විශ්වාස නැත්තං කෙන. ජධිපති තුමායි විශ්වාසයිඒ ගනනි නිඋකොටු වැඩේ රණනිලි ක්‍රමසිගමත්තය විශවාසයි කළලම කියන්න. සහ එතුමකින් පස්සෙක අවරුවරයන රක්ෂකැමති යාම තමයි ජනාධිපති වෙන්න. අපිට අපිට පහසුම දේ තමයි ඒහම් එක තියෙන ඉදියට තියාගෙන ඉන්න පුළුවන්. අපි මේක බොහම ජනතවා අදිවිදියට තමයි අදල තියෙන්නේ අපි අද හැමතිවරු අපි අද නීති හදනව බන්ඳුලැමැතුම මයි හිට දවසය. උන්සෙල වගේ සාමාන්‍ය පුරු ඇසියෝ. අපිට පාර්දක අටපසි අපේ බෙල්ල කපන්නන හිට දෙෙන නීති අපි හදන්නවද. අපිට හදන්න ඕනද අපේ මුලික යිතිවාසිකං ආරක්ෂාව වෙන්ඩුවන ආණ්ඩුව ඉන්න ොටන විශේෂෙන් ආඩු එලෙඉන්නකොට එක්නිසාමේ හැම දෙයක්මකට කල්පනා කරලා ගැලපන ක්‍රම ඇත්තම හදල තිෙනන්නේ අපේල් හතරයි නි මම මේක ඉදිරිපත් කරලලා තිබුණ පාර්ලිමේන්තුවේ ය ස්ත්තකට. හැබයි අධිකරණ නිවාඩු කාලය ආරම්භ වෙනවා ආරම්භ වුණා හයවෙෙනදා අප්‍රේල් නීතිීඥ ප්‍රජාසාහ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇවිල්ල මටකිව්වා මේ සතිතුන එනිවාඩු කාලය තුළ අපිට මේ අධ්‍යනය කරන්න ගැටලු තියෙනවා අධිකරණයක් වහල තියන්නේ ඒක නිසා මේ කාලයයක් දෙන අපට තවත්්‍යනය කරන්නේ අනුව විසි පස්ශ වන දෙයනකන් තවස් සතිතුනක කාලයක් ඒගොල් අන්ටවස්ථාව ලබා න්න ශ්‍රෂ්ාධිකරනයට ගිල්ල මේ පිළි බඳව හැම වචනයක් ගැනම හැම වගන්තයක් ගැනම ප්‍රශ්න කරන්න අවස්ථාව තියනවා. ශ්‍රේෂ්ාධිකරණය මේකේ යම් නිවදිකිරීමක් අරන්් ඕන කෙළ මඟ පෙන්වීමක්කරොත් කිසි ගැටලුවක් නෑ අපි නීතිහදන්න ආණ්ඩු රකින්නවත් අපිට රකිෙන්න්නවත් ජනාධීපති රකින්නවත් දවෙයි. විශේෂෙන්ම මේ නීති අදල තියෙන මේ රටේ ජනතාවගේ ජීවිතආරක්ෂක.